ආයෙත් ඇවිල්ලා ඉන්න බලපිටියේ ඔරු වලට අඳරන් ඇවිල්ලා තින්නේ බලපිටියේ ඔරු වලලේ ලස්සන ගැන කතා කරන නෙවෙයි කලින් මම මේ වීඩියෝ එක ගෙනල්ලා කතා කරා බලපිටියේ ඔරු වලලේ තියෙන ලස්සන ඉතින් අද ඇවිල්ලා තින්නේ අපි මේ වෙනස්ම විදියකට වෙනස්ම ගමනක් යන්න එහෙම කිව්වොත් ගත්තොත් ඔරු වලට ඇවිල්ලා ඔරු වලලේ තියෙන බෝට්ටුවකින් මුහුදට ගිහිල්ලා මුහුදේ දැලක් දාලා ඒ දැල ගන්නෙ කොහොමද ඒ දැල දාන්නෙ කොහොමද දැලේ මාළුවෝ වෙන්නේ කොහොමද කියලා කතා කරගෙන තමයි ඉතින් අද ඇවිල්ලා තින්නේ. ඉතින් මේක වෙනස්ම අත්දැකීමක් වේවි. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. කට්ටිය බෝට්ටුව ලෑස්ති කරගෙන ඉන්නවා යන්න. ඉතින් මම ගිහිල්ලා බලමු අපි මොකද වෙන්නේ කියලා. රැකියාවට යන්න කලින් මේගොල්ලෝ ආම්පන්නවල අඩුපාඩුවක් තියෙනවද දැලේ අඩුපාඩුවක් තියෙනවද කියලා බලලා දැලේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක මහාගෙන දැල නිසි ආකාරයකට පිළිවෙලකට බෝට්ටුවට පටව ගන්නවා මේ පටව ගන්නකොට පිළිබන්දත් කල්මන්දත් වෙන් වෙන්ව පැටලෙන්නේ නැති ආකාරයට දා පටවා ගන්න ඒක තමයි මේ පේන්නේ මුදල දාන්න කලින් එන්ජින් එකට දැන්දලා එන්ජින් එක ස්ටාර්ට් වෙනවද කියලා බලනවා ඉතින් මේගොල්ලෝ මොකද එන්ජින් එක මත තමයි ධීවරයන්ගේ ක්‍රියාව මතා පවතින්නේ
ඒගොල්ලෝ යන්න කලින් දැල්ල මූදුර දාන්නේ කොතනද කියලා තීරණය කරගෙන දැල්ල දානවා. දානකොට මේ ගල්මන්ද යටට පිළිමන්ද පාවෙන විදියට තමයි දාන්නේ. පැටලෙන් නැති ආකාරයට තමා මේගොල්ලෝ දැල දාන්නේ. ඒක ඔයගොල්ලන්ට දැන් පේනවා. දැලේ හන බලනවා කියන්නේ දැල දාපු තැන ගොඩ බිමේ තියෙන සිග්නල් කණුවක් හෝ වෙනත් යමක් සමග සංසන්දනය කරමින් දැල කොතනද තියෙන්නේ කියලා බලාගන්නවා. මේ බලාගන්න හන මගින් තමයි ඊළඟ දවසේ උදේවිල්ලා දැල හොයාගන්නේ. මම යනෝ ඉයලපු දැල අරගෙන එන්න යන්න. ඉතින් දැල ගොඩට ගන්නකොට ඒකේ මාළු කොහමද අවුලා ඉන්නේ කියලා බලන්න ආසද. ඉතින් එහෙනම් අපිත් එක්ක රැඳිලා ඉන්න පරක්කුලා දෙන්න ඉක්මනට යන්න. අපි අපේ දල හොයාගත්තා. දැන් ඉතින් දින්නේ රෝඩට ගන්න.
අංගුස් මෝරා. අංගුස් මෝරා. මඩු වර්ගයන්තේ. ඔයාලා දැක්ක මූදට ගිහිල්ල දෙලක් තාන්නේ කොහොමද ඒ දෙල ගොඩට ගන්න කොහොමද ඒ දෙලට මාළු හොවෙන්නේ කොහොමද කියලා ඔයාලා දැක්කා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙන්නේ බලාපොරොත්තු වෙන ට්‍රැවල් ගුවා සම්බන්ධව.